ආයුබෝවන් සියලුම දරුවන්ට මුළු සමස්ත දිවයිනේම ඉන්න අපසු උසස් පෙළ භූගෝල විද්‍යාව විෂය හදාරන සියලුම දරුවන්ව ඊටමත් ආදරයෙන් අපේ ජීව කුප්පියට පිළිගන්නවා. අද විශේෂ දැනුවත් කිරීමක් කරන්නේ 2022 අපසු උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දරුවෝ වෙනුවෙන් මේ දරුවන්ව වඩාත් හොඳින් විභාගයට සෝදානම් කිරීම සඳහා අපේ ජීව කුප්පියෙන් පුනරීක්ෂණ පන්ති මාලාවක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ පන්තිය ආරම්භ වෙන්නේ සැප්තැම්බර් මාසයේ 7 වෙනිදා. කවදද පුතා ආරම්භ වෙන්නේ? සැප්තැම්බර් 7. एक यानी अंगहरुवाद दिनयाक वेलाव तमाय पुते रात्री हत पैद एकहमारक मुलिंग करगण यान केला हितुवे एक यानी हते इदला सामान्य नमयई 30 भागे वेनकम අපි පන්තිය කරගෙන යනවා. මුලින් සැප්තැම්බර් මාසයේ ඒ මාස දෙක තුන පැය දෙකමාරක රිවිෂන් එකක් අරගෙන ගිහින් ඊට පස්සේ අපි ඒක පැය 5කට වැඩි කරගමු. හරි. සාමාන්‍යයෙන් එහෙම තමයි අපි කොහොමත් හැම අවුරුද්දකම කරන්නේ. මුල්ම මාස දෙක තුන පැය දෙකමාරක වගේ රිවිෂන් එකක් තමයි අරගෙන යන්නේ. ඊට පස්සේ අපි ඒක පැය 5කට වැඩි කරමු. රයිට්. දැන් එතකොට සමහර දරුවන්ට ප්‍රශ්නයක් ඇති. එතකොට මේ පන්තර එන්න බැරි දරුවන්ට පුතා අපේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ කියන්නේ මගේම වෙබ්සයිට් එකක් ජීව කුප්පියේ. ඒ වෙබ්සයිට් එකට අපේ ලයිව් ක්ලාස් එකේ වීඩියෝ එක ඊට 5 වෙනිදාම වැටෙනවා. ඒ කියන්නේ බදාදා සවස් 6 වෙන්න කලින් වීඩියෝ එක වෙබ්සයිට් එකට වැටෙනවා. එතකොට ලයිව් ක්ලාස් එකට එන්න බැරි වෙන දරුවෙක් ඉන්නවා නම් එයාට පුළුවන් වීඩියෝ එක වෙබ්සයිට් එකෙන් බලන්න. ඒ වගේම लाइव क्लास එකට ආවත් ඔබට ඕන නම් ආයෙ පාරක් වීඩියෝ එක අධ්‍යයනය කරන්න හැකියාවක් තියෙනවා. ඒවා අපි ලිමිට් කරලා නැහැ. ඒවා දෙතුන් පාරක් ඕන නම් එහෙම බලන්නත් පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට වීඩියෝ එක මාසයක් යනකම් වෙබ්සයිට් එකේ තියෙනවා. ඒ මාසෙට අදාළ වීඩියෝස් ටික ඒ මාසේ පුරාම වෙබ්සයිට් එකේ තියෙනවා. ඊළඟට ඊළඟ මාසේ වෙබ්සයිට් වීඩියෝස් ටික වැටෙනවා. හරි. එහෙම තමයි යන්නේ. එතකොට මම හිතනවා මේක දරුවන්ට හොඳ අවස්ථාවක්. නැවත නැවත ආය ආය බලන්න පුළුවන් පාඩම්. ඒ වගේම මේකෙදි තව විශේෂ දෙයක් තමයි අපි හැම පාඩමක් සඳහාම පුනරීක්ෂණ නිබන්ධනයක් ලබා දෙනවා. ඒක ඊටාත්ම ගුණාත්මක මට්ටමක නිබන්ධනයක්. MCQ එක පාඩමකින් අනිවාර්යෙන් 200කට ආසන්න ප්‍රමාණයක් සාකච්ඡා වෙනවා. ඒ වගේම රචනා ප්‍රශ්න ඒ වගේම කෙටි ප්‍රශ්න විවගත විදිහේ කෙටි ප්‍රශ්න අපි සකස් කරනවා. ඒ පුනරීක්ෂණ නිබන්ධනය තුළ ඒ ප්‍රශ්න පත්‍ර ඇතුළත් වෙනවා. කියන්නේ අපි පාඩමෙන් පාඩම තමයි කරගෙන යන්නේ. දැන් පළවෙනිම පද්ධති පාඩමෙන් පටන් ගන්නෙ භූගෝල විද්‍යාව හැඳින්වීම සහ පද්ධති දෙකම එකට වගේ කරගෙන යන්නේ. ඒතර භූගෝල විද්‍යාව හැඳින්වීමෙන් රචනා ප්‍රශ්න, කෙටි ප්‍රශ්න, MCQ සහ තියරි කොටස් ටිකත් මේ රිවිෂන් නිබන්ධනයේ අන්තර්ගත වෙනවා. ඒ නිසා මේක මං හිතන්නේ හොඳ අවස්ථාවක් ඔබට කොළඹ ගම්පහ ප්‍රධාන ජීව කුප්පිය පන්තියට අද ලංකාවේ ඉන්න හැම දරුවෙක්ටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මං හිතනවා එකෙන් ප්‍රයෝජන ගනී කියලා 2022 දරුවෝ අතරම 21ට ගියාම 21 මේ වෙනකොට විශාල දරුවෝ සංඛ්‍යාවක් අපිත් එක්ක එකතු වෙලා ඒ අධ්‍යයන කටයුතු කරගෙන යනවා. පුනරීක්ෂණ පන්තිය දැන් ගොඩාක් දුරට සාර්ථකව කරගෙන යනවා. සිද්ධාන්ත ඉවර වෙන්න ළඟයි දැන්. තව පාඩම් එකක් වගේ තියෙන්නේ අපිට කරන්න. ඒකත් අපි අමතර පන්ති දාලා ඉක්මනින් ඉවර කරනවා. ඉතින් ඒ නිසා කිසිසේත්ම බය වෙන්න එපා. ඔබට මේ රටේ තියෙන තත්වයත් එක්ක පාසල් අධ්‍යාපනයේ යම් බිඳවැටීම් තිබුණත් ඔබට ඒක කිසිම ගැටලුවක් නොවි විභාගයට සාර්ථකව මුහුණ දෙන්න අපිට කරන්න පුළුවන් උපරිමය ගුරුවරු විදිහට අපි කරනවා. ඉතින් මේ පන්තියට ඔබට සම්බන්ධ වෙන්න මේ දැක්වෙන WhatsApp නම්බර් එකට ඔබට පුළුවන් ඔබගේ නම, පාසල සහ නගරය වාගේ විස්තර එවන්න. එතකොට අපි පන්තියට ඔබව සම්බන්ධ කරගන්නවා. හරි. රයිට්. එතකොට ඔය ටික තමයි මූලිකව ඔයගලන්ට මතක් කරන්න තියෙන්නේ. මේ පන්ති දිගටම පවත්වනවාද කියන එක සමහර දරුවන්ට ගැටලුවක් වෙන්න පුළුවන්. පුතා අපි වගකිය යුතු ගුරුවරු විදිහට මේ ආරම්භ කරන ඔන්ලයින් පන්තිය දිගටම පැවැත්වෙනවා. ඒ කියන්නේ ඔබ විභාගයට යනකම්ම මේ ඔන්ලයින් පන්ති පැවැත්වෙනවා. දැන් මේ ස්මාර්ට් බෝඩ් අරගෙන මේ වියදම් කරගෙන මේවා කරන්නේ අතරමඟ නවත්තන්න නෙමෙයි. හරි. ඒ නිසා වගකීමෙන් කියනවා මේ ආරම්භ කරන ඔන්ලයින් හැම පන්තියක්ම ඉවර වෙනකම්ම කරනවා. ඒක 2021 දරුවෝ සාක්ෂි දරනවා. හරි. අයියලා අක්කලා ඉන්නවා නම් මගේ පන්තියට සහභාගී වෙන්න ඔබට අහලා බලන්න පුළුවන්. රයිට්. ඒ වගේම සිද්ධාන්තමය පන්තිය 2022 දරුවෝ සඳහා සෙනසුරාදා සවස 6 ඉඳලා 8 දක්වා පැවැත්වෙනවා. මේ දවස්වල බූරූප පාඩම් එකක කරගෙන යන්නේ. ඒ වගේම 2023 දරුවෙක් කවුරු හරි මේක සවන් දෙනවා නම් 2023 පන්තිය අපි ගෲප් දෙකකට කරන්නේ. පළවෙනි ගෲප් එක සෙනසුරාදා 10 කාල 12 කාල ලයිව් ක්ලාස් එක යනවා. දෙවෙනි ගෲප් එක ඉරිදා 10 කාල 12 කාල ලයිව් ක්ලාස් එක යනවා. ඒතර මේ පන්ති දෙකෙන් කැමති එකකට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. පැහැදිලිද? දැන් මෙන්න මෙහෙම ගන්න පුතා. හරි. අද අපි දන්නවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය බොහොම බැරෑරුම් තත්වයක තියෙනවා. බොහෝ ආයතනවල සේවකයන් කප්පාදු කරනවා. සේවකින්ගේ වැටුප් අඩු කරනවා. මෙවැනි තත්වයක් තුල ඔබ ලබන අවුරුද්දේ හෝ ඊළඟ අවුරුද්දේ විභාගය ඉවර කරලා ඔබට හොඳ රැකියාවකට යන්න අවස්ථාවක් ලැබෙයිද කියන එක ගැටලුවක්. ඒ කියන්නේ විරැකියාව කියන ගැටලුව ඉස්සරහට ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අධ්‍යාපනය නොලබපු අයට. හරි. දැන් ඔබ A level වත් හරියට සමත් වෙන්නේ නැතුව එහෙමත් නැත්නම් A level යන්තම් වැඩ තුනක් ගොඩ දාගෙන සමත් වීම තුල රැකියාව වෙළඳපොළ තුල ඔබට හොඳ රැකියාවක් ලැබෙයිද කියන එක ඉස්සරහට ගැටලුවක්. අද සමහර වෙලාවට උපාධි කරලා පශ්චාත් උපාධි කරපු අයටත් රැකියා හිඟ තත්වයක් මේ රට තුල මේ ඉස්මතු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම යෝජනා කරනවා දරුවන්ට කොහොම හරි මේ මාස කිහිපය හරියට මහන්සි වෙලා විභාගය ගොඩ දාගන්න. විශ්වවිද්‍යාලයට යන්න. ඔබ විශ්වවිද්‍යාලයට යාම තුල ඔබට මාර්ග ගොඩක් ජීවිතේ ජය ගන්න මාර්ග ගොඩක් විවර වෙනවා. හරි. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් "ස විශ්වවිද්‍යාලේ යන්නම ඕනේ නැහැ ජීවිතේ ජය ගන්න" කියලා. හරි. ව්‍යාපාරයක් කරත් ජීවිතේ ජය ගන්න පුළුවන් කියලා. හැබැයි මතක තියාගන්න පුතා ව්‍යාපාරයක් කරන්න උනත් අද කාලේ හැටියට විශාල දැනුමක් අවශ්‍යයි. ඒ දැනුම ගොඩනගෙන අධ්‍යාපනය තුළ කෙනෙක්ගේ පෞරුෂත්වය, ආකල්ප, දැනුම මේ හැමදේම අධ්‍යාපනයත් එක්ක ගොඩනගන්නේ. ජොබ් එකක් කරන්න සුදුසුකමක් විතරක් නෙමෙයි අධ්‍යාපනය කියන්නේ. මිනිස්සුගේ පෞරුෂත්වය හැමදේම, හිතන පතන විදිය හැමදේම දියුණු වෙනවා අධ්‍යාපනයත් එක්ක. එතකොට ඔබ උපාධිධාරියෙක් වෙනවා කියන්නේ ඔබ විශ්වවිද්‍යාලයට යනවා කියන්නේ ඔබ විශාල දැනුම් සම්භාරයක් එකතු කරගන්නවා. ඔබ ඉංග්‍රීසි පොතපත කියවන්න හුරු වෙනවා. අන්තර්ජාලය වැඩිපුර පාවිච්චි කරන්න නරකතර නෙමෙයි හොඳ පැත්තට පුරුදු වෙනවා. රයිට්. ඒ වගේම හොඳ යාළුවෝ පිරිසක් රට තුල ඉන්න වැදගත් රැකියාව කරන යාළුවෝ පිරිසක් ඔබට හම්බ වෙනවා. මේ දේවල් හැම එකම ඔබගේ අනාගතය සාර්ථක කරගන්න බලපානවා. ඒ නිසායි මම කියන්නේ විශ්වවිද්‍යාලයකට යන කෙනෙක්ගේ ජීවිතය ජය ගන්න මාර්ග ගොඩක් විවර වෙනවා කියලා. එහෙනම් ජීවිතේ ජය ගන්න තියෙන පහසුම මාර්ගය අධ්‍යාපනය. තව මාර්ග තියෙන්න පුළුවන්. පහසුම මාර්ගය අධ්‍යාපනය. හරි. එතකොට දැන් මෙහෙම හිතන්න. අද ලංකාවේ ඉන්න ප්‍රසිද්ධම ව්‍යාපාරිකයෝ දෙරණේ නිර්මාතෘ දිලිත් ජයවීර, ඊළඟට දාමික පෙරේර අපි කවුරුත් දන්නවා. ඊළඟට අශෝක් පතිරණ, ඊළඟට ලාෆ් සමාගමේ නිර්මාතෘ, මේ සියලුම අයවලුන් ඒ රටේ ප්‍රධාන ව්‍යවසායකයන් බවට, ප්‍රධාන ධනපතියන් බවට පත් වුණේ ඒගොල්ලන්ගේ දැනුම, ඒගොල්ලන්ගේ අත්දැකීම්. ඒගොල්ලෝ හැමෝම ඩිග්‍රී හෝල්ඩර්ස්ලා. හරි. एगोलो मे आप इवागेम इगनगेन विश्वविद्यालयट ඇවිල්ලා විශ්වවිද්‍යාලය තුල විශාල දැනුමක් ඒ දේවල් එකතු කරගෙන ඊට පස්සේ එතනින් එහාට හොඳ රැකියාවකට ගිහිල්ලා එතනින් ප්‍රාග්ධනයක් එකතු කරගෙන ඒ දැනුම ප්‍රාග්ධනය දෙකම මිශ්‍ර කළා තමයි ඒගොල්ලෝ ව්‍යාපාර ආරම්භ කළේ. ඒ නිසා යාළගේ ව්‍යාපාර සාර්ථක වෙලා ලංකාවේ හිනි පෙත්තටම මේ ව්‍යාපාර ආවේ. පැහැදිලිද? ඒ නිසා ඔබ මුලින් දැනුම හදා ගන්න විශ්වවිද්‍යාල වලට යන්න අධ්‍යක්ීම් ගන්න ඒ තුලින් ඔබගේ අනාගතය ප්ලෑන් කරන්න. රයිට්. එතකොට ඊළඟට දැන් ඔබ ආර්ට්ස් කරන දරුවෙක් නම් දැන් ඔබ ආර්ට්ස් නේ කරන්නේ. දැන් ඔබට ගැටලුවක් එන්න පුළුවන් සර් එතකොට ආර්ට්ස් කරන දරුවන්ට රැකියාව වෙළඳපොළ තුල කොහොමද තත්වය? පුතා අද ආර්ට්ස් කරන ළමයින්ට ආර්ට්ස් ෆැකල්ටි එකයි ලෝ ෆැකල්ටි එකයි හැරුණාම යන්න තවත් ගොඩාක් රැකියා ඉලක්ක ගත කරගත්ත පාඨමාලා ගණනාවක් තියෙනවා. හරි. දැන් උදාහරණ විදියට ගත්තොත් tourism and hospitality management. හරි. ඒ කියන්නේ සංචාරක හා ආගන්තුක සත්කාර කළමනාකරණය. හරි. ඊළඟට සබරගමුයි තියෙනවා. හරි. ඊළඟට තියෙනවා තවත් විශ්වවිද්‍යාල කිහිපයකම හඳුන්වලා දීලා තියෙනවා අලුතෙන් ඔය tourism පැත්තේ පාඨමාලා අවුරුදු 4ක් इंग्लिश मीडियम यानी इलांगट पेरादेनी विश्वविद्यालय परिगणक विद्याव इलांगट पेरादेनी विश्वविद्यालय में तीनों भूगोलीय तदुरु विद्याव केला मे पाठमालावक इलांगट मोरटो विश्वविद्यालय तीनों आर्किटेक्चर इलांगट लैंडस्केपिंग हरी इलांगट फैशन डिजाइनिंग ज्ञानुलमय हिम यान कैमती कलाट फैशन डिजाइनिंग इलांगट සබර්ග කොහෙද කැලණියේ තියෙනවා භාෂා පරිවර්තන අධ්‍යයනය සාමයහ ගැටුම් කළමනාකරණය ඊළඟට විශ්වවිද්‍යාලය මට මතක නැහැ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් තියෙනවා හරි දැන් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ගත්තත් දැන් අද ගොඩාක් වෙලාවට ලංකාවේ මේ රැකියා වෙළඳපොළ තුල හොඳ රැකියා තියෙන මේ අවස්ථා නිර්මාණය වෙච්ච ශ්‍රේෂ්ත්‍රයන් හරි ඊළඟට මේ දැන් ටුවරිසම් පැත්ත වුණත් ඉස්සරහට දැන් මේ දවස්වල පොඩි බිඳවැටීමක් තියෙනවා. හැබැයි ඉස්සරහට ටුවරිසම් වල විශාල නැගී හිටීමක් ලංකාවේ ඇති වෙයි කියලා හිතනවා. මේ ආයන්ත්‍රික කුසකර්මාන්තයත් එක්ක ඉකෝ ටුවරිසම්, ඉකෝ ඇග්‍රිකල්චර්, ආයන්ත්‍රික කුසකර්මාන්තය, ඕගනික් ඇග්‍රිකල්චර් මේ concept එක මම හිතනවා ඉස්සරහට ලංකාවේ හොඳ සංචාරක වර්ධනයක් සිද්ධ වෙවි කියලා. හරි. හොඳ සංචාරක පාරාදීසයක් බවට ශ්‍රී ලංකාව පත්වෙයි කියලා මට හිතෙනවා. ඉතින් ඒ නිසා මේ පැතිවලට යන්න පුළුවන් නම් දරුවන්ට ගොඩක් හොඳයි. ඉතින් ආර්ට්ස් කරන දරුවන්ට මේ දේවල් අද යන්න පුළුවන්. ඔෆර් කරලා තියෙනවා. හරි. ඉතින් A level ආර්ට්ස් කළා හරියට මහන්සි වෙලා A2ක් හෝ B3 B1යි A2ක් හෝ අරගෙන නැත්නම් A3ක් අරගෙන ඒ වගේ පාඨමාලාවකට ගියොත් අනිවාර්යෙන් ඔබට අකුරු 6ක වැටුපක් ගන්න හොඳ රැකියාවකට යන්න පුළුවන්. කියන්නේ ඉලක්කම් 6ක වැටුපක් ගන්න පුළුවන්. හොඳ රැකියාවකට යන්න පුළුවන් වෙයි. හරි. ඉතින් ජීවිතේ ජය ගන්න ඒ වගේ පැති ගොඩක් තියෙනවා. දැන් ඒකෙත් තව කෙනෙක්ට ඕන නම් අපි හිතමු ආකිටෙක්චර්, ලෑන්ඩ්ස්කේපින් පැත්ත කරලා වෙනත් රටකට යන්න උනොත් පුළුවන්. දැන් ඒව කරාම වෙනත් රටවල රැකියා අවස්ථා තියෙනවා. හරි. ඔය ජියොලොජි පැත්ත කරාමත් ඒත් තියෙනවා. හරි. ඒ වගේ වෙනත් රටවල් වලට යන්න උනත් තව ඉහළ අධ්‍යාපනය මාස්ටර්ස් වලට ඇප්ලයි කරලා වෙනත් රටකට ගිහිල්ලා ඒ රටවල් වල හොඳ රැකියාවක් කරන්න උනත් අපේ දරුවන්ට පුළුවන්. හරි. දැන් GIS පැත්ත උනත් ඔය පේරාදෙණිය භූගෝලීය තොරතුරු විද්‍යාව කරන දරුවන්ට අනිවාර්යයෙන්ම වෙනත් රටවල් වල රැකියාව වෙනදපොළ විවෘත වෙනවා. ඒක මට ස්ථිරයි. රයිට්. ඒතර ඒවට ඒ වගේ පාඨමාලා වලට යන්න පුළුවන් නම් මං හිතනවා ඒක ගොඩාක් දරුවන්ගේ අනාගතයට හොඳ වේවි. හරි. ඒ නිසා අපි අර මෙහෙම ඉපදිලා මෙහෙම මැරෙන්න ඕන කියලා එකක් නැහැ. හැබැයි ශ්‍රී ලංකාව අමතක කරන්න එපා. මේ වෙලාවේ අපේ රටට ඩොලර් ගේන්න යෝන. ඉතින් අපි පුළුවන් තරම් කරන්න ඕන වෙන රටකට ගිහිල්ලා හරි කමන්නේ අපේ සේවය දීලා ඩොලර් ටික අරගෙන ලංකාවට එන්න. ඉතින් ඒ වගේ දෙයකට අපිට සහයෝගයක් දක්වන්න පුළුවන් මේ වෙලාවේ අපේ රට ගොඩ ගන්න. හරි. නේද? අපි මේ රටේ මිදගෙන මේ රටේ දුප්පත් මිනිස්සු හම්බ කරන සල්ලි ටික එහෙට මෙහෙට රෝල් කර කර ජීවත් වෙන මිනිස්සු ටිකක් නෙන්නේ පුතා. හරි. ඇත්තටම අපේ රටේ සල්ලි හම්බ කරන්නේ තේ දළු කඩන ටික, රබර් කිරි කපන මිනිස්සු, ඊළඟට ගාමන්ට්ස් වල රෙදි මහන අපේ අයියලා අක්කලා, නංගිලා මල්ලිලා ටික. මේගොල්ලෝනි පුතා ඇත්තටම අපේ රටේ සල්ලි උපයන්නේ. අනිත් හැමෝම කරන්නේ ඒ සල්ලි වලින් එහෙට මෙහෙට ඒවා රෝල් කර කර සල්ලි හම්බ කරන එක. හරි. ඉතින් හැමකේ ඔබ අධ්‍යාපනයේ පැත්තෙන් හොඳට ඉගෙනගෙන හොඳ ආකිටෙක්චර් කෙනෙක් වෙලා හොඳ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙලා හොඳ ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් වෙලා ඒ වගේ හොඳ තනතුරකින් ගිහිල්ලා හොඳ GIS මෑන් කෙනෙක් වෙලා වෙනත් රටකට ගිහිල්ලා ඔබට පුළුවන් නම් ඩොලර් අරගෙන ලංකාවට එන්න නැත්නම් එහෙ ටික කාලයක් ජීවත් වෙලා ලංකාවට එන්න මං හිතනවා ඒක මේ වෙනුවෙන් ලංකාව වෙනුවෙන් කරන්න පුළුවන් හොඳ දෙයක් සහ ඔබගේ අනාගතය වෙනුවෙන් ඒක හොඳ දෙයක්. හරි. ඉතින් එහෙනම් අද ගොඩක් මම මේ සම්බන්ධයෙන් කතා කරේ. අපිට තව 2022 දරුව වෙනුවෙන් තව මාස අවුරුද්දක් වගේ කාලයක් තියෙනවා. ඉතින් මේ අවුරුද්ද කාලය තුල අපි හොඳට වැඩ කරමු, සුපිරියට වැඩ කරමු, විභාගය ගොඩ දාමු. හරි. එහෙනම් අපි අද මෙතනින් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.